मेसेज प्रश्न आनावा गोडक प्रश्न तिबुने මේ වෙදර් එක කොහොමද කියන එක. එතකොට බබාලා ඉන්න අය අහලා තිබ්බ මේ ඩේ කියා කොහොමද තියෙන්නේ, ඒවට අවේලබිලිටි තියෙනවද? ඔව්, එහෙම අහලා තිබුණා. ඊපස්සේ ඊළඟ එක තමයි මේ අපාර්ට්මන්ට්ස් කොහොමද, එතකොට මේ හවුසින් රෙන්ට්ස් කොහොමද කියන එක. ඊපස්සේ තව ප්‍රශ්නයක් අහලා තිබුණා. අනිත් එක ගොඩක් අහන එක තමයි ලිවිං කෝස්ට් එක කොහොමද කියන එක. ලිවිං කෝස්ට් එක කොහොමද කියන එක. ඉතින් අපි ඒවට උත්තර දෙන්න තමයි අද ආවේ. මොකද ඒගොල්ලෝ රික්වෙස්ට් කරා අපිට ඒක ගැන වීඩියෝ එකක් කරන්න කියලා. සමහර ඒරියාස් ගැන ඇත්තටම අපි දැනුවත් නැහැ ගොඩක්. ඉතින් අපි දන්න තරමින් ඕගලන්ට ඩීටේල්ස් දෙන්න තමයි ට්‍රයි කරන්නේ. මොකද ඇත්තටම මේක ඕගලන්ට මෙහෙට එන්න ඉන්න අයට ඇත්තටම හොඳ සපෝට් එකක්. ඒ නිසා අපි මේ වීඩියෝ එක කරන්න හිතුවා. ඉතින් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ මම නෙමෙයි, මේ හා පැත්තෙන් ඉන්න කෙනා දුනි. මාව ඉන්ටර්වියු කරන්න තමයි මෙයා වාර කියලා තියෙන්නේ. මේ අපි මුලින්ම දුනි පටන් ගමු. දැන් ගොඩක් වෙදර් එකෙන් පටන් ගමු නේ. කොමන් ප්‍රශ්න තමයි ඔය වෙදර් එක කොහොමද? වෙදර් එක තමයි පළවෙනි ප්‍රශ්නේ. දැන් අපි ඉන්නේ කැනඩාවේ තියෙන අර වෙස්ට් එකේම තියෙන ප්‍රොවින්ස් එකේ බ්‍රිටිෂ් කොලොම්බියා වල. බ්‍රිටිෂ් කොලොම්බියා වලත් උඩ තමයි අපි ඉන්නේ. එතකොට මේක ගණන්නේ ගොඩක් වෙලාට නෝදර්න් බ්‍රිටිෂ් කොලොම්බියා කියලා. එතකොට බ්‍රිටිෂ් කොලොම්බියා වල පහල තමයි ඔක්කොම ඒ වැන්කුවර්, පස්සේ සරේ කියයි, රිච්මන්ඩ් කියයි, ඒ වගේ සිටීස් ඔය තියෙන වැන්කුවර් වටේ තියෙන මේ සබර්බන් සිටීස් ඔක්කොම ටික තියෙන්නේ මේ මේ ප්‍රොවින්ස් එකේ පහලම. එතකොට අර US වල බෝඩර් එකට කිට්ටු වෙන්නේ. එතකොට දැන් අර වැන්කුවර් ඉඳගෙනත් මෙහෙට එන්න සාමාන්‍යයෙන් පැය 10ක් 12ක් විතර යනවා සාමාන්‍යයෙන් drive කරගෙන එනවා නම් highway එකේ. ඊට අමතරව flight එකක වගේ යනවා නම් සාමාන්‍යයෙන් පැය එකම මාර්ග විතර ගමනක් තියෙනවා. එතකොට මෙහි දැන් ඇත්තටම ගත්තොත් ගණන්නේ BC වල rural area එකක් කියලා. මොකද මේ city එකේ මුළු population එකත් ඇවිල්ලා 21000ක් විතර ඉන්නේ. එතකොට පොඩි city එකක්. එතකොට මෙහි bus system එකක් තියෙනවා, transit සිස්ටම් එකක් තියෙනවා BC ට්‍රාන්සිට් කියලා. එතකොට ඒක තමයි මෙහෙ දෙන්නේ. මෙහෙ ටැක්සිස් නැහැ, Uber වගේ ඔපරේට් වෙන්නේ නැහැ මෙහෙ. Uber Lyft වගේ කිසි දෙයක් නැහැ. તો ලෝකල් ටැක්සිස් තියෙනවා මේ සිටි එකේ තියෙන කම්පැනිස් තුනකින් විතර කරන ඒවා. එතකොට ඒක තමයි සාමාන්‍ය මේ සිටි එකේ තත්ත්වය. ඊට පස්සේ වෙදර් එක ගැන කිව්වොත් මෙහෙ සාමාන්‍ය වෙදර් එක ටිකක් අතරම් වින්ටර් එක හාෂ්. වින්ටේකේ සාමාන්‍යයෙන් ඩිසెంబර් ජනවාරි වගේ මාස දෙකේ සාමාන්‍යයෙන් -40ක් විතර කිට්ටු වෙන්න ඇත්තනවා. සමහර විට ඊට වඩා යන්නත් පුළුවන්. ඒ කියන්නේ -40න් පහළටත් යන්න පුළුවන්. ඉතින් ඒක එක්ස්පෙක්ට් කරන්න වෙනවා. හැබැයි ඉතින් හරියට වින්ටේකට ප්‍රිපෙයා වෙලා ඉන්නව නම් ඇඳුම් ඇඳගෙන හරියට වින්ටර් බූට්ස් දාලා ග්ලව්ස් දාලා එළියට බහිනව නම් ඉතින් ඒකෙච්චර ලොකු දෙයක් වෙන්නේ නැහැ. විල ටික දවසකින් ඕන කෙනෙක් පුරුදු වෙනවා මේකට. ඒක තමයි වෙදේක. සාමාන්‍යයෙන් මෙහි වින්ටර් එක පටන් ගන්නෙ සැප්තැම්බර් අන්තිමේ වගේ නේද? සැප්තැම්බර් අන්තිම ඔක්තෝබර් මුල වගේ ඉඳගෙන පටන් ගන්නෙ. එතකොට ඒක යනවා කොහොමද? ඒප්‍රිල් වගේ වෙනකන්. ඒප්‍රිල් මුල් සතිය, දෙවෙනි සතිය වගේ වෙනකන් යනවා. ස්ප්‍රින් එකත් පටන් ගන්නෙ කොහොමද? ඒප්‍රිල් 3 වෙනි සතිය විතර. දැන් තමයි සාමාන්‍යයෙන් මෙහි දැන් මේ අපේ ස්ප්‍රින් එක ඉවර වෙලා සමයකට දැන් අපි මේ ඇවිල්ලා තියෙන්නේ දැන් තමයි. සමහරවිට වැන්කුවර් වගේ ඉන්න අය දැන් ඒගොල්ලන්ට ස්ප්‍රින් එක පටන් ගත්තා පෙබ්‍රවාරි වගේ වෙද්දීනේ. පෙබ්‍රවාරි වගේ වෙද්දී ස්ප්‍රින් එක පටන් ගත්තා. ඒ කාලෙත් අපි මෙහි හිම වැටෙනවා. මාර්තු අන්තිමත් හිම වැටුණා. එතකොට මෙහි හිම තමයි සිටුේෂන් එක සාමාන්‍යයෙන් ගත්තම වෙදර් එකේ. ඊට පස්සේ දැන් සමය කියන්නේ සමයකෙත් සාමාන්‍යයෙන් අවුව තියෙනවා රස්නේ. හැබැයි අර සීතල බ්‍රීස් එකක් නිතරම තියෙනවානේ. සීතල හුලඟක් නිතරම තියෙනවා. ඒ බ්‍රීස් එක නිතරම තියෙනවා. එයාදීප දෙවෙනි ප්‍රශ්න තමයි ලිවිං කෝස්ට් එකනේ. ලිවිං කෝස්ට් එක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මේ සිටි එක අනිත් සිටිස් එක බැලුවම ලිවිං කෝස්ට් එක අඩුයි. සාමාන්‍ය මෙහි 1 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අලුතෙන් ඉගෙනගෙනට ඩොලර් සාමාන්‍ය මාසෙට 700ක් 800ක් 850ක් විතර ඇතුළේ ඔය 1 බෙඩ්රූම් එකක් ගන්න පුළුවන්. ඒක ඉතින් ඩිපෙන්ඩ් කරනවා ගන්න තැනයි, ඒ කියන්නේ අපාර්ට්මන්ට් එකේ තත්ත්වය අනුව. ඊට පස්සේ කොහොම හරි
टू बेड्रूम अपार्टमेंट सामान्य डॉलर अट से पना दाहक एक दस एक्वागम डॉलर्स बुलवा टू बेड्रूम का एक अति तीन डिपेंड तम गना अपार्टमेंट का इट पास अने पत्ते यानी तीन ग्रोसरी आइटम्स ग्रोसरी बहुमत एक तीन डिपेंड पाउले इन गाते सामान्य कनेक्ट वगैन तीन डॉलर सी अक्तर अति मास सामान्य ग्रोसरी इट पास सामान्य ट्रांसपोर्टेशन वाले की मेहि लोक वेदम के मुखद दर लोक सिटी का दिदी सामान्य कम्यूट करने के सहन मारे हेम प्रश्न मेहने इतना सिटी के कविता गया बस बोलो सामान्य वेहिकल का बस ना सामान्य को बस पास मेहती है बस पास मसम गर पास सामान्य डोलती हक गर पास मसमे अन्न कमर रईड्स प्रमाण डोलती है पेट्रोल कॉस्ट हेम गोत मेह सामान्य गैस गैस वर्ल्ट इतकोटे अभी लीटर एका पेट्रोल वर्ल्ट सामान्य मेह गेवर डोला एका सत हेट हाई एक सामान्य अनेक प्रोविंसेस वर्ल्ट वाडा वैडी मुकद बीसी वाला टैक्स वैडी निसा और इलांगर दें खट्टी आहार दिपो प्रश्न था मैं डे के सामान्य मेह को हम देखें तो सामान्य गोड़ा दें मेह तीनों फैमिलीज की प्याग्नि बबाला तक मेह मूव वेला ලංකාව ඉඳන්ම බබාලත් එක්ක ඇවිල්ලා ඉන්න අය ඉන්නවා. එතකොට දැන් මේගොල්ලන්ගෙන් අපිට අහන්න ලැබිච්ච එක තමයි සාමාන්‍යයෙන් මෙහි ඩේ කෑස් එකගෙන අපි නම් එහෙම මා ඒ ගැන ලොකු දැනුමක් නැහැ. ඒගොල්ලා කියන එක තමයි සාමාන්‍යයෙන් මෙහි ඩේ කෑස් බැලුවට කොච්චර කරත් ඩේ කෑස් නම් හොයාගන්න අමාරුයි කියන එක ලොකු ලොง වේටින් ලිස්ට් එකක් හැම ඩේ කෑ එකකම තියෙනවා කියන එක. එතකොට ඩේ කෑ ගැන බලාගෙන කවුරු හරි එනවා නම් ලේසියෙන් අදාපිල්ල ඩේ කෑ එකක් හිට හම්බෙයි කියලා ඒක ना विश्वास बेचर एक मतकोट सामान्य मनोहारी विशेम खदाने हम वेडे प्लान का सामान्य हस्बैंड अंड वाइफ दिना वेडगर कोहमद शेड्यूल सदागन गेदरीन वेलावटा वेडगर विधि तम शेड्यूलिंग කියන එක කරගන්න වෙන්නේ වැඩ කරන තැනක ඒ කියන්නේ මෙහෙ ඩේකියස් නැත්තුව නෙමෙයි ඩේකියස් ගොඩක් තියෙනවා අවේලබිලිටි එකක් නැති එක තමයි ප්‍රශ්නේ නේද උනේ ඔව් ඩේකියවල අර ඔක්කොම තියෙන ස්ලොට්ස් ෆිල් වෙලා තියෙන එක තමයි ප්‍රශ්නේ එතකොට ඩේකියස් තියෙනවා මෙහෙ ගොඩක් තියෙනවා දැන් Google කළ බලුවට පස්සේ ඩේකියස් එනවා ගොඩක් ඔව් ඒ වගේම දැන් මේ මාස දෙකක් තුනකට විතරයි අර මොකක් හරි මේ සොලියුෂන් එකක් බලාගෙන එන්න ඕනේ අර මේ දිගටම ඕනේ නැහැ ඩේටින් ලිස්ට් එකේ තියෙන සාමාන්‍ය මාස දෙකක් තුනක් විතර තමයි අපිට කියපු අය කියන විදිහට තියෙන්නේ නේද ඉස්සරහට ඒ කියන්නේ දැන් බලනවා නම් සාමාන්‍යයෙන් සෙප්තెంబර් වල වගේ තමයි අවේලබිලිටි එන්නේ ෆිල් ඒ කියන්නේ මේ මේ වේකන්ට් වෙන්නේ ස්ලොට් එක එතකොට ඒ කාලය ඇතුළත කරන්න ප්ලෑන් එකක් තමන් හදාගෙන ඉන්න එක තමයි හොඳම දේ අනිත් ප්‍රශ්නේ ගොඩක් අය අහන එක තමයි ජොබ්ස් ගැන නේද मेन सिटी का मेन जॉब्स नियला එහෙම ප්‍රශ්නයක් නැහැ ජොබ්ස් තියෙනවා ඉතින් අවිත් එක හොයා ගන්න ඕනේ සාමාන්‍ය මාසයක් දෙකක් යන්න පුළුවන් සමහරලාට කොහොමද ජොබ් යන්න ඉතින් හොයා ගන්න පුළුවන් මේ ජොබ්ස් නැතුව කවුරුත් නැහැ අපි දන්න විදියට නේද ඔව් හැමතැනම මේ වකන්සීස් අවේලබල් මෙහි තියෙන හැමතැනම ඒ කියන්නේ එහෙම මේ ලේබර් ෂෝටේජ් එකක් මෙහි තියෙනවා ඉතින් මේ හරිම ඊසි මේ ජොබ් එකක් හොයා ගන්න එක මේ उत्साह
පාර්ට් ටයිම් ජොබ්ස් එක තුනක්ම කරන්න පුළුවන් ෆුල් ටයිම් එකක් කරලා පාර්ට් ටයිම් තව එකක් කරන්න පුළුවන් ඉතින් ඕගොල්ලෝ කැමති කැමති විදිහට ඒක හදා ගන්න පුළුවන් ඕගලන්ගේ අවේලබිලිටි එක හැටියට ඔන්න ඉතින් අපෙන් අහලා තිබු ප්‍රශ්න වලට අපි උත්තර දුන්නා ඕගලන්ට තව මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපි FB page එකට message කරන්න ඉතින් Fort St. John ගැන දන්න විස්තර ඕගලන්ට කියන්න ලෑස්ති එහෙනම් අපි ගිහින් එන්නම් ආයම වීඩියෝ එකකින් I'm going to go to the house. Bye!